මීටර් 500ක් විතර ඉස්සරහම තමයි මෙන්න මේ රන්තෙලි කන්දට කැරෙන්න තියෙන පාර හම්බෙන්නේ. ඉතින් මෙතනින් දකුණට ආවම තමයි අපේ ගමන ඔන්න පටන් ගන්නවා. ඉතින් අද අපේ සංචාරය ඇත්තටම පටන් ගන්නෙ මෙතුමත් එක්ක. ඉතින් අපි අද කඳු තරණයක් තමයි ආරම්භ කරලා තියෙන්නේ. දැන් නිකන් මේ කඳ කියන්නකෝ මෙහෙම තියෙන්නේ කියලා. අපි ලෑස්ති අද මේ කඳ මේ පැත්තෙන් ඔහම ඇවිල්ලා මේ පැත්තට වාහනකින් බහින්න. ඉතින් මේකේ ගම්මාන දෙකක් තියෙනවා කියලා තමයි අපේ ගාම්ධාරි මහත්තයා පරාක්කම අපේපාල මහත්තයා මාත් එක්ක කීවේ. ඉතින් වසමේ ප්‍රධානියත් එක්ක යනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ හින්දා අපි මෙතුමා සම්බන්ධ කරගත්තා. කොහොමද අද ගමන සංචාරය අපි සූදානම් කරේ? අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉදිකම ප්‍රාදේශීය ගම් කොටසේ රන්දරිකන්ද ගාන්ධාරි වසම පටන් ගන්න ආයතන අපි දැන් ඉන්නේ. රන්දරිකන්ද වසම නෝන මඩ වසමත් කඳු දෙකක් අතර දෙපැත්තේ තියෙන වසන් දෙකක්. ඒතර මේ වසන් දෙක කන්දක් අපි මුදුනට යන්න කිලෝමීටර 7ක් විතර යන්න ඕන. ඊට පස්සේ ගෝනමඩ වසම ඊට පස්සේ එහා පැත්තේ බෑවුම තියෙන්නේ. ඒ බෑවුම කිලෝමීටර 10ක් විතර තියෙනවා මේ අපි ප්‍රධාන පාරට අවතීර්ණ වෙන්න. එතන මේක තිබ්බ දුෂ්කර ගම්මාන දෙක. අපි බලමු එහෙනම් මෙතුමත් එක්ක සංචාරය කරලා මේ ගාමන ඉදාරි වසන් දෙකේ කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ, කොහොමද මේ මාර්ගයේ වැටලා තියෙන්නේ, කොහොමද මේ ගම්මාන වල තියෙන ලස්සන කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. අපි යමු. දැන් අපි ඔන්න කිලෝමීටර් 3කට වැඩි දුරක් කන්ද උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ කුරුණෑල දිස්ත්‍රික්කේ තියෙන දේශගුණයක් කියලා ඇත්තටම කියන්න බෑ. මෙහෙට ආපුවාම මේ දැන් නුවර දේශගුණයක් වගේ තමයි මේ පරිසරයේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැත්තෙන් තියෙනවා මැංගුස් ගහක්. මගේ පිටිපස්සෙන් තියෙනවා කොකෝ ගහක්. ඉතින් ගම්බිරිස්, කරාඹු ඒ වගේ ගොඩක් ಜಾති මේ පන්තිරි ගන්න ගම්මානේ තියෙනවා. ඉතින් බොහොම සස්ත්‍රීක ගම්මානයක්. කොකෝ මැංගුස් නෙමෙයි, තව ඔන්න තියෙන ධූරියන් ගහකුත්. ඒක අපි දැන් තමයි දැක්කේ. විශාල ධූරියන් ගහක්, ධූරියන් ගෙඩි තියෙනවා. ඉතින් මෙහෙට ආවොත් මේ තියෙන ඔක්කොම ಜಾති කාලා බීලා කොහොම අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. ඉහළට ලස්සන ඇදී අපි බලමු එනවා. ඉහළටම ගිහිල්ලා හතරක විතර ගමනකින් පස්සේ තමයි මේ රන්තිලි කන්දේ ගමට ප්‍රවේශුනේ. ඉතින් මේ හරියටම තමයි ගම පටන් ගන්න. ගම පටන් ගන්න තැනම තමයි මේ රන්තිලි කන්දේ පාසල තියෙන්නේ. ඉතින් ප්‍රාථමික පාසල මේ පාසලේ මම හිතන්නේ ලොකු ළමයි ප්‍රමාණයක් නෑ. ඉතින් මේ හරිය මොනවද තියෙන මේ පාසලේ තියෙන අඩුපාඩු ස්මාර්ට්
පන්තියක් ක්ලාසික පටන් ගන්න ආරම්භ කරලා තියෙනවා. ඒකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒක දැන් අර අපි දානපතින්ගේ කෙනෙක් ලින්නිගේ උදව්වෙන් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ විදුහල්පති තුමා. එතකොට තව කාට හරි පුළුවන් නම් මේක සම්බන්ධලා මේ ළමයින්ගේ මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මේ ක්ලාස් එක ආරම්භ කරන්න උපකාර කරන්න පුළුවන් නම් හොඳයි. මොකද එතන ඒ ස්මාර්ට් ක්ලාස් එක ආරම්භ කරලා එතන පරිගණක පද්ධතියක් සකස් කරලා ඒකට අවශ්‍ය මේ දුරකථන සංඥා ලබා ගන්න ඇන්ටනාවක් ගහන්න බලාපොරොත්තු වෙන්නේ. ඇන්ටනාවක් ගහන්නත් ඕනේ මෙතන ඉඳලා ටිකක් දුරින් තම ගහන්න තියෙන්නේ. ඒ පෙර ටික කරගන්න එහෙම දානපති කවුරු හරි ඉන්නවා නම් අපිට අවශ්‍ය උපකාරයක් කරලා දෙන්න කියලා මට ඉල්ලීමක් කරන්න ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ. ඉතින් ඔන්න එහෙමනම් ඇත්තටම මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාලට පුළුවන් ඇත්තට මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ තියෙන දුෂ්කරම පාසලක් මේක. ඉතින් ඔයාලට පුළුවන් මේ ඉස්කෝලේ තියෙන අඩුපාඩු වලට උදව්වක් කරන්න ඇවිල්ලා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ටික ඉහළනම් වගන්න. අපි මේක දාන්නම් මේ ඉස්කෝලේ නම විදුහල්පතිතුමාගේ දුරකථන අංකය. ඉතින් ඔයාලට විදුහල්පතිතුමත් එක්ක සම්බන්ධ වෙලා ඔන්න මේ පාසලට උදව්වක් කරන්න පුළුවන්. ඉතින් රිදී විහාර තරුණ බෞද්ධ සංගමයේ ඇත්තටම මේ කොවිඩ් වලට ලොකු සේවයක් කරපු සංගමයක් ඓතිහාසික රිදී විහාරේ නායක හමුදුරුවත් එක්ක එකතු වෙලා ඉතින් රන්තිලිගන්ධ ඉස්කෝලේට ආපුවාමත් අපි දැක්කා රන්තිලිගන්ධ ඉස්කෝලේට උදව් කරලා තියෙන මේ සිංක් ලබා දීලා දෙන දරුවන්ගේ අත් සෝදා ගන්න. අපි ඔන්න දැන් ගමන පටන් ගන්න කිලෝමීටර් 6ක් රන්තිලිගන්ධ ගම හරහා ඉහළට ආවා. කිලෝමීටර් 6ක් ආපුවාම තමයි මේ කන්දේ මුදුනටම එන්න පුළුවන්. දැන් අපි මේ ඉස්සරහට යන්නේ මේ කන්ද මුදුන දිගේම තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මේ පාරේ දකුණු අත පැත්ත රන්තිලිගන්ධ ගාමිණී වසම. ඊට පස්සේ මේකේ වම් අත පැත්ත තියෙන්නේ ගෝණමඩ ගාමිණී වසම. ඉතින් මේ ගෝණමඩ කියන්නේ ඉස්සර සුද්දොන්ගේ කාලේ මෙන්න මේ පාරේ යටි පැත්තේ තිබුණ සුද්දොන්ගේ කාලේ වත්තක් තිබිලා තියෙන්නේ. කෙනසල්, කෝපි, ගම්බිරිස් ඒ වගේ මාර්තාපල් වගේ දේවල් තමයි සම්පූර්ණයෙන්ම වවලා තියෙන්නේ. හැබැයි ඉතින් දැන් නම් වත්තක් නැකින්ද හම්බෙන්නේ නැහැ. දැන් මේ හරිය සම්පූර්ණම මිනිස්සු මේ වත් අල්ලගෙන ජනාවාසයක් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ කන්ද දිගම තමයි අපි ඉදිරියට ගමන් කරන්නේ. ඊට පස්සේ පහළට බහින්න තියෙනවා තා කිලෝමීටර් 11ක් අපි පහළට බහින්න තියෙනවා කියලා තමයි අපි ගාම් සිංහවත් අපිට කිව්වේ. අපි මේ ගමන පටන් ගත්තේ නැගෙනහිර බෑවුමෙන්. ඉතින් නැගෙනහිර බෑවුමෙන් පටන් ගෙන කිලෝමීටර් 6ක් විතර කන්ද මුදුනට ආවා. ඉතින් ඊට පස්සේ අපි මුදුන දිගේම කිලෝමීටර් 30ක් විතර ඉස්සරහට ගමන් කරනකොට තමයි මේ ඔබ දකින මේ තුම්බන් හන්දිය හම්බෙන්නේ. ඉතින් අපි මෙතනින් මේ පහළට තියෙන වම් පැත්තට තියෙන මාර්ගය තමයි අපි පහළට ගමන් කරන්න ඕනේ.
තවත් කිලෝමීටර් 10ක් විතර අපි පහළට බහින්න තියෙනවා. ඉතින් අපි දැන් මේ ගමන් කරන්නේ බටහිර පැත්තට. किलोमीटर हाथ अब मेन एविल मे पहाड़ी पे मे कंद बैठे अभी नगन हीर पे आवे मे कंद बैठे बट हीर पे दमाई पे मिथन रहा लुक व्यूगा बला कोविल वाहन नेता ट्रई दुनो एंड पुलवा मे सुपीर गमन दीन तव गमन तीन किलोमीटर आया हाथ कटा दूर අපි බලමු එන එක ටිකක් ඉස්සරහට प्रधान मार्ग इंधन किलोमीटर बागर दूर अभी गमकरो बंगला वादाने इतर मे बंगला गमकर पारदी तम अपनी इतना गमकर गण नावक मे मार्ग के वाहन गमकर दुष्कर අවස්ථා දෙකක විතර මේ කොටසදී අපිට කෝවිල් පාවිච්චි කරන්න වෙනවා අපේ ඇප් එක ඉදිරියට ගෙනියන්න. අපි ආවා දැන්
මේ පේන්නේ මෙන්න මේ හරිය තමයි පොඩ්ඩක් කැලේවිලා තියෙන දැන් සුද්දගේ බංගලාව තිබ්බ ඉඩමට ඇවිල්ලා ඉන්නේ මේ පේනවා ඉතින් ගල් බැමුන් එහෙම තියෙනවා ගහපුවා පරණ තියෙන පරණ ගහල තියෙන ගල් බැමුන් ඔබ මේ දකින්නේ මේ වතු යායේ පාලනය කරපු සුදු ජාතිකෝ බංගලාව හදාගෙන හිටිය භූමිය. ඉතින් අද නම් සම්පූර්ණයෙන්ම මේ භූමිය කැලෙන් වැහිලා තියෙන්නේ. ඔබට පොඩිවට පේනවා ඇති අපි ඉන්න ප්‍රදේශයේ විතරක්. ඉතින් බොහොම සුන්දර තැනක තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. අඩි 3400ක ප්‍රපාතයක් තමයි මේ බංගලාව භූමිය ඉඳලා කෙලින්ම පහළ බලපුවාම තියෙන්නේ. ඉතින් මෙතන ඉඳලා බටහිර බෑවුමේ කුරුණෑල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් බොහොම සුන්දර තැනක තමයි ඇත්තටම සුවිජාතිකයෝ මේ මංගලාව නිර්මාණය කරලා තියෙන්නේ. किलोमीटर पहाड़ गमन कर जनावास की हरी अभी दख गिंग मेन मे हरी अभी दकीन पुलवा बोधिया तेक् मे गमे आय कुछ बुद्धिमेल बुद्धि कुटिया निर्माण कर लीन इति अभी मेतन पोड नर वेला वेदियागन तमाइ इसराट गमन कर मे बोधिया पहोकरला मीटर की इसराट अना तेक्म ලොකු බෙන්ටකක් එක්ක තැනකදී අපිට හම්බ වෙනවා මේ ගමනේ සුවිශේෂීම ස්ථානය. ඒ තමයි බ්‍රෙඩ් රොක් එක. ඉතින් මේ බ්‍රෙඩ් රොක් එකට ආපුවාම ලොකු view එකක් තියෙනවා අංශක 180කට වඩා ලොකු view එකක් තියෙන තැනක් තමයි මේ බ්‍රෙඩ් රොක් එක. ඉතින් මෙතන ඉඳලා කෙලින්ම බලපු ගමම්ම උතුරු පැත්ත බලපු ගමම් පේන්නේ බතලකොඩ වැව ඒත් එක්කම කිරිබම්නේ කඳු වැටිය දොළු කන්ද ඉතින් පහලින්ම පේනවා බුළුවල වැව ඒත් එක්කම මේ බුළුවල පැත්ත තුමාණ පැත්ත කුඹුරු යායවල් බොහොම අපූර්වවට දැක බලා ගන්න පුළුවන් ඒත් එක්කම යක්දෙස්සා කන්ද ආඳාගල ඇතාගල ඒ වගේම හදුරුක් කන්ද වගේ බොහොම සුන්දර දර්ශනයක් මෙතන ඉඳලා දැක බලා ගන්න පුළුවන් අපේ ගමන ඇත්තටම අවසන් කරන්න ලෑස්ති. ඔන්න දැන් අපි අර කන්දෙන් පටන් ගන්න කන්න නැගලා පල්ලම වැහැලා ආපහු අපි දැන් ඇවිල්ලා මේ වැටුනේ කලිසිගමුව මල්ලියගොඩ පාරට. ඉතින් මුළු දුර තියෙනවා කිලෝමීටර් 14යි මීටර් 800ක්. ඉතින් ඔයාලට තේනවනම් මේක එන්න පුළුවන් රිදීගමට ඇවිල්ලා රිදීගමෙන් පානගමුව පහු කරාම තියෙනවා රන්තටි කන්දට
එන පාර. ඉතින් මේ පාරේ මේ පැත්තෙන් ඇවිල්ලා කන්දනගල මේ පැත්තෙන් පහින්නත් පුළුවන්. එහෙම නැත්නම් කවිසිගමෝට ඇවිල්ලා කවිසිගමේ මල්ලිය කොට පාරේ ඇවිල්ලා ඕන දෙනියේ ආදේශව උපකාරියාලේ ගාවින් තියෙනවා ඕන මඩහරා රත්තිලි කන්දර යන පාර. ඉතින් මේ පාරෙත් ඔයාලට යනවා යන්න පුළුවන්. ඉතින් අතර මේක ලස්සන ගමනක් කඳු තරණයක් තියෙන්නේ ඕෆ් රෝඩ් ටයර් හොඳ රූට් එකක්. එමනම් ඉතින් ආයෙත් අපි ලංකාවේ මේ වගේ බොහොම සුන්දර කෙනෙක් හම්බ වෙමු. අපේ ට්‍රැවල් ලීගල් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම්